ada api metanda pemilihan setinne itama wedagat kartavya aarambha kirimata api digatama me gana katha keruwa man hitanne masa kīpayakata kalin saarthri desekara metini atta api ekka muna gehila me prashna gana saakatcha keruwa namun apita yuktiya mehewuma patan gatta wage ekak maasa 6k vithara mama ewakata polis me niyojya polis jeshtha niyojya polis pati vartamana polis pati tumage sabhapithwen kamitu appat karala api maasa 6k vithara ek gana adhyayana karala tamai me giya 16 wenida මම 17 වෙනිදා උදේ මම මෙහෙම පටන් ගත්තේ. ඉතින් අපි ඒ වගේම තමයි මේ ළමා හා කාන්තා හිංසනයට අද මේ මෙහෙම පටන් ගන්න. අපි මේ 109 අංකය දීලා සියලුම ජනතාව දැනුවත් කළා කාන්තාවන් දැනුවත් කරලා අපි ඒ සටන පටන් ගන්නවා දෙයිලා. අපි යුක්තිය මෙහෙම මෙහෙම යටතේ අපි විශාල වැඩ කොටසක් දැන් කරලා තියෙනවා. මං හිතන්නේ මං ඒව ගැන විස්තර කියන්න ඕනේ. සියලුම ජනතාව ඒක ගැන දන්නවා. දැන් රටේ තත්ත්වයත් ඒකට පස්සේ මොකද්ද කියන එක දන්නවා. නමුත් අවාසනාවකට වගේ සමහර ජන කොටස් ඉන්නවා මේවට විරුද්ධව අපිට මඩ ගගහ මේවා නවත්තන්න තැත් කරන කට්ටිය ඉන්නවා. ඉතින් සමහරට මේ කාර්යයටත් ඒ වගේ බාධකයි. නමුත් අපි එකතු වෙලා මේ ළමා හා කාන්තා ළමයින් හා කාන්තාවන්ව ආරක්ෂා කරන මෙහෙයුම සාර්ථකව කරගත යුතුයි. නගරේද ගමියේද කාන්තාවන් අසරණ තත්වයකට පත් වුණාම කර කියන්න දෙයක් නැති වුණාම සමහරට පොලිසිය වලට ගිහිල්ලා එතනදිත් හරි මේ විසඳුමක් ලැබෙන්නේ නැති තත්වයන් මීට කලින් තිබුණා. නමුත් අද අපි මේ පොලිස්පතිතුමා මට මේක අපි මෙහෙම කරමු කියලා මා එක්ක සාකච්ඡා කරලා අපි තීරණය කෙරුවා මේ නම්බර අරගෙන 109 නාලා අපි කාන්තා නිලධාරීන් පමණක් යොදවන්න ඒ දුරකථන ඇමතුම් ලබා ගන්න. හේතුව සමහරට කාන්තාවකට තියෙන ප්‍රශ්නයක් මේ දුරකථන ඇමතුමක් දුන්නාම එහා පැත්තෙන් අන්සර් කරන්නේ පිරිමි කෙනෙක් නම් සමහරට ලැජ්ජාවක් වෙන්න පුළුවන්. ඒ එයාට වෙන දේ කියන්න බැරි තත්ත්වයක් උදා වෙන්න පුළුවන්. ඉතින් අපි එහෙම හිතලා තමයි මේ නම්බරේ කතා කරුවාම කාන්තා නිලධාරීන් පමණ පැය 24ම ඉන්නවා ඕනම දුරකථන ඇමතුමක් ලබා ගන්න. ඉතින් මම මෙතන ඉන්න විවිධ සංවිධාන ආයතනවලිනුත් ඉල්ලා සිටින්නේ ඔබ සැමට හැකි පමණ මේක ජනගත කරන්න දැනුවත් කරන්න මහ ජනතාව දැනුවත් කළා. මම මාධ්‍යන උතිල්ලා සිටින්නේ මේකට වැඩි බරක් දෙන්න. එම්මකෝ අපේ රටේ කාන්තාව හා දරුවන් ආරක්ෂා කරගන්න ඕනේ. අපි යුක්තිය මෙහෙයුමෙත් මම දිගටම කිව්වේ මේ රටේ දූ දරුවන් ආරක්ෂා කරගන්න අපි මේ කරන්නේ. ඉතින් මේ දේ තද ආරම්භ කෙරුවේ ඔබ සියලු දෙනා වෙනුවෙන් කාන්තාවන් වෙනුවෙන් දරුවන් වෙනුවෙන් ඒකින්ද අපි එක්ක සියලු දෙනාම අත්වල් බැඳගෙන මේ සටනත් අපි පටන් ගත්ත සටන මං පොරොන්දු වෙනවා කිසිම මේ පැකලීමකින් තොර අපි මේක දිගටම කරනවා. ওই මේවට සම්බන්ධ වෙන පුද්ගලයන්ට අපි කිසිම සමාවක් දෙන්නේ නැහැ. දැන් මම මේ මීට සල්ප වේලාවක් ඉස්සලා නිකන් මේ දත්ත බැලුවා. මං හිතන්නේ මේ 2023 තියෙනවා පැමිණිලි 8000 ගණක් විතර.
ඒ 8000 ගානෙන් 3000 ගානක් තියෙන්නේ සෝෂල් මීඩියා. දැන් ඒක නිසා තමයි මම මේ ඔන්ලයින් සේෆ්ටි බිල් එක ගේන්න යන්නේ. හැබැයි ඒකට ජාත්‍යන්තර සංවිධාන තානාපති කාර්යාල මේ සියලු දෙනාම මේකට විරුද්ධව මට හැමතිස්සෙම කතා කරනවා. අද උදේ තානාපතිනිය කතා කරනවා මේක කොහොම හරි නවත්තන්න. ඉතින් මම ඒගොල්ලන්ට තේරුම් කරලා දීලා තියෙන්නේ මම නවත්තන්නේ. මම ජනවාරි 23 මේක ගේනවා. ඒගොල්ලන්ට තියෙන අදහස් සියලු දේ දෙන්න පුළුවන් මට 8 වෙනිදා වෙනකොට. අපි ඊට පස්සේ බලනවා ඒගොල්ලන්ගේ අදහසුත් මේකට ඇතුල් කරගන්න පුළුවන්ද කියලා. පුළුවන් දේවල් කරනවා. නමුත් අපි මේ දේගේ මේ දේවල් කරන්නේ මේ රටේ කාන්තාවන් හා දරුවන් බේරගන්න. ඉතින් අවාසනාවකට වශයෙන් අපේ ජන කොටස් අපේ සමහර දේශපාලන පක්ෂ ඒ එවැනි පුද්ගලයොත් මේවට විරුද්ධව කතා කරනවා. ඉතින් මට තේරෙන්නේ රටේ කාන්තාවන් හා දරුවන් බේරගන්න අපි කරන වැඩකට මේ අය කොහොමද මේ විරුද්ධ වෙන්නේ කියලා. නමුත් මට මම අඩියක් පස්සට තියන්න හේතුව මම දන්නවා අපේ රටේ ජනතාව අපි සමග ඉන්නවා මේ යුක්තිය මෙහෙමෙත් ඉන්නවා මට හොඳටම විශ්වාසයි කාන්තාවන් හා දරුවන් බේරා ගැනීම මෙහෙමෙත් සියලුම ජනතාව අපි සමග එකට හිටගනී කියන විශ්වාසය මට තියෙනවා. ඉතින් මම අවසාන වශයෙන් කියන්නේ නැවත මාධ්‍යටත් කියන්නේ මේ විවිධ සංවිධාන වල මහත්ම මහත්මීන්ටත් කියන්නේ කරුණාකරලා මේක ජනගත කරන්න අපි එක්ක එකට වැඩ කරන්න අපි කොහොම හරි මේකේ සාර්ථකත්වය මාස කීපයකින් අපි මේ දැක බලා ගන්න වැඩ කටයුතු කරමු. ස්තුතියි.